ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මම අරගෙනාවේ රසම රස සෝස් එකක්. මේ සෝස් එක හදන්නේ බාබඩෝස් චෙරි වලින්. මේ බාබඩෝස් චෙරි කියන්නේ ගොඩක් රසට කෑම ಜಾති හදාගන්න පුළුවන් චෙරි එකක්. මේ චෙරි එකෙන් ගොඩක් අය බීජ ඉල්ලනවා පැල කරන්න. ඒ වුණාට මේ බීජ වලින් පැල හැදෙන්නේ නැහැ. ඔයාලා පැලයක් හදාගන්නවා නම් ගහක් තියෙන කෙනෙකුගෙන් අතු කෑල්ලක් ඉල්ලගෙන පැල කරගන්න. මේ අතු ඉක්මනින්ම පැලවෙනවා. ඉක්මනින්ම පැලයක් හදාගන්න පුළුවන් නැති අයට. මංගාව තියෙන බාබඩෝස් චෙරි ගහේ කවදාවත් ගෙඩි නැතුව යන්නේ නැහැ. ඇවිත් තියෙන ගෙඩි ටික ඉදිරිය ඉවර වෙද්දි ආයෙත් මල් පිපෙනවා. මේ ගස්වල හැටි එහෙම තමයි. එහෙනම් ඉතින් බලමුකෝ අපි මේ සෝස් එක හදාගන්න මොනවද ඕන කරන්න කියලා. මම මේ සටහනේ දාලා තියෙන ඕන කරන ද්‍රව්‍ය ටිකේ ප්‍රමාණයන්. බාබඩෝස් චෙරි, කෑලි මිරිස්, විනාකිරි, සීනි ටිකක්, ඒ වගේම ඉඟුරු සුදු ලුණු ලුණු ටිකක් තමයි මම මේකට ගත්තේ. ඔයාලට කෑලි මිරිස් වෙනුවට රසානුව ඉදුන මිරිස් හරි නයි මිරිස් හරි ගන්න පුළුවන්. එහෙනම් අපි බලමුකෝ කොහොමද මම මේක හැදුවේ කියලා. මුලින්ම මම බාබඩෝස් චෙරි ටිකේ නැටි ටික ඉවත් කරලා හොඳින් හොදගත්තා. ඊට පස්සේ මම මේ චෙරිවල බීජ ටික ඉවත් කරගත්තා. මේ චෙරි වලින් බීජ ටික ඉවත් කරගත්තාම ඒ බීජවල තියෙන විෂ ටිකත් අපි ඉවත් කරගන්න ඕන. ඒකට මම බීජ ටිකට වතුර කෝප්ප භාගයක් විතර දාලා හොඳින් බීජ ටික පොඩි කරලා ඒකේ තියෙන විෂ ටිකත් අරගත්තා. ඔයාලා මේ දකින්නේ ඒ විදිහට හදාගත්ත චෙරි ටික. ඊට පස්සේ චෙරි එකේ කෑලි ටික මම හොඳින් බේරලා දියර වලින් පොඩි ප්‍රමාණයකුත් එක්ක බ්ලෙන්ඩර් කප් එකකට දාගත්තා. ඊට පස්සේ මම ඒකට කෑලි මිරිසුයි ඉඟුරු සුදු ලුණුයි එකතු කරගත්තා. ඊට පස්සේ මම මේ ටික හොඳින් පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගත්තා. කෑලි ගතිය නැති වෙන්න හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඊට පස්සේ මම මේ පේස්ට් එක සෝස් එක හදාගන්න භාජනයට දාගත්තා. චෙරි එකේ වැඩිපුර තිබ්බ දියර ප්‍රමාණයෙන් තමයි මම බ්ලෙන්ඩ් කප් එකේ තැවරිලා තිබ්බ ප්‍රමාණය ඉවත් කරගත්තේ. ඊට පස්සේ මම මේකට සීනි ටිකයි විනාකිරි ටිකයි ලුණු රස අණුවයි එකතු කරගත්තා. එහෙම එකතු කරගෙන ලිපේ තියලා අඩු ගින්දරේ මේක පිසගන්න තමයි මේ යන්නේ. මේ සෝස් එක ඝනකම් වෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ගින්දරේ පිසගන්න. ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා ලිපේ. දිගටම හැඳිගාන ගමන් මේක පිසගන්න ඕන. මම ගත්තේ කෑලි මිරිස් මේස හැඳි 3ක්. කෑලි මිරිස් මේස හැඳි 3ක් කියන්නේ ටිකක් වැඩිපුර සැර ගතියක් දැනෙනවා. ඔයාලට රස අණුව මිරිස් ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. නයි මිරිස්, කොච්චි මිරිස් වගේ දේවල් ගන්නවා නම් රස අණුව බලලා පරිස්සමෙන් එකතු කරගන්න. ගොඩාක් සැර කරගන්නේ නැතුව. ඒ වගේම ඔයාලට පුළුවන් මේකට තක්කාලි ගෙඩියකුත් බ්ලෙන්ඩ් කරලා දාන්න. කැමති නම් මුලින්ම මිශ්‍රණය බ්ලෙන්ඩ් කරද්දි තක්කාලි කෑල්ලකුත් එකතු කරගන්න. මේ වගේ දිගටම හැඳි ගාලා මිශ්‍රණය මේ වගේ උකු ගතියට එනකොට මම ලිප නිවා ගන්නවා. හේතුව තමයි ශීතකරණයේ තියෙද්දිත් මේ සෝස් එක තවත් ඝනකම් වෙනවා. ඒ නිසා මේ ප්‍රමාණය හොඳටම ඇති නිවෙනකොට මේ සෝස් එක ඕන ප්‍රමාණයට ඝනකම් වෙන්න. ඊට පස්සේ මම හොඳින් ජීවාණුහරණය කරගත්ත බෝතලයකට සෝස් එක දාලා හොඳින් නිවෙන්න තියාගත්තා. හොඳින් නිමුණට පස්සේ තමයි ශීතකරණයේ දැම්මේ. මේ තියෙන්නේ දවසක් වගේ ශීතකරණයේ තියලා ගත්ත සෝස් එක. ඔයාලට පේනවනේ මේ සෝස් එක කොච්චර උකුද කියලා. අනික් සෝස් වගේමයි නේද? කිසිම වෙනසක් නෑනේ පෙනුමේ. පෙනුම වගේම තමයි මේකේ රසත්. හරිම රසයි මේ සෝස් එක. මේ චෙරි එක ගැන දන්න අය දන්නවා මේ චෙරි එකේ පොඩි අවරහක් තියෙනවා. අන්නේ අවරහ නැති කරගන්න තමයි සීනි ටිකක් වැඩිපුර අපි මේ රෙසිපි එකේදී එකතු කරගන්නේ. අන්න ඒ නිසා මේ සෝස් එක ස්වීට් සෝස් එකකට සමානයි. මේ චෙරි එකෙන් ජෑම් එක හදන්න පුළුවන් කියලා අන්තර්ජාලයේ කොහෙවත් නැති කාලෙක තමයි අවුරුදු 5කට එහා කාලෙකදී මම ජෑම් එකක් හදලා රෙසිපි එක Facebook දැම්මේ. ඊට පස්සේ තමයි මේ චෙරි වලින් ජෑම් එක ගොඩක් රසයි කියලා YouTube වල පවා ජනප්‍රිය වුණේ. ඔන්න පළවෙනි මතාවට තමයි මේ චෙරි එකෙන් සෝස් එකකුත් හදාගන්න පුළුවන් කියලා කිව්වේ. එහෙනම් ඉතින් ඔයාලත් මේ සෝස් එක හදලා රසද කියලා බලන ගමන් මේ අපතේ යන චෙරි වලින් ජෑම් එකට අමතරව සෝස් එකකුත් හදලා වටිනාකමක් දෙන්න පුළුවන්ද කියලා ඔයාලම බලන්නකෝ. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් එක්ක අපි ඉක්මනින්ම හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.